الغنى بيانكو لبنى من الستة عمرة إلى البطوط عامي شاطين وفكر بيسا للبارم تعمل دارم تعشينا أده كارو ديشكيا ننبهان تي منوان قدر تم جيب بوتا سرمماتي پوچي بعد مرابطي سبودي سوامي اندريا ننبهان تي أبسرائي سوامي ننبهان تي أمانتا چاكسوانيسو أسرا غچانتو ديوتا سادن منيرا جاس سنانتو سانه مكدان دھاما سادن آلو آيان بھدانتا دھاما سادن آلو آيان بھدانتا دھاما سادن آلو آيان بھدانتا نمو تس بھگوتو ارہتو سمّا سمبھدس نمو تس بھگوتو ارہتو سمّا سمبھدس نمو تس بھگوتو ارہتو أما සම්බුද්දස්ස නවහි භික්කවේ අංගේහි සමන්නාගතං කුලං අනුපකංස්වා වා නාලං උපකංතු උපකංස්වා වා නාලං උපනිසීදිතු අතමිහි නවහි සදහෙති සත්පුරුෂ කාරුණික එංබර වාසනාවන්ත එංවතුනි පින් ඇති ඔබ සැවොම අද දිනය තුළත් බලාපොරොත්තු වන්නේ නෙත් ගුවන් විදුලිය හරහා ඔබ දෛනික ශ්‍රවණය කරන උතුම් ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව හරහා සිදු කරන උතුම් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි. අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාව සඳහා තම පින්බර දායකත්වයේ ලබා දෙනවා අංක 419 ගැමුණු මාවතේ පදිංචි දුලාංජනී දිනෝෂි දිනොලි උදේශකහා සෙනරත් පවුලේ පින් ඇති පිරිස. ඒ සැදැහැති දායකත්වයේ දරන පින්වතුන්ලාගේ දායකත්වයේ මත පින් ඇති ඔබ හැම දෙනාම මේ මොහොතේ ඒ උතුම් තථාගත ධර්මයේ ශ්‍රවණය කරන්නට සැරසෙන වෙලාවයි. පින්වතුනි තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාළ තාම වටිනා වූ ධර්මානුශාසනාවක් සූත්‍ර දේශනාවක් අද දිනේ තුලත් පින් ඇති ඔබට අප විස්තර කර දෙන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වතුන් උදෙසා අපාද දවස තුල දේශනා කරන්නට බලාපොරොත්තු වෙන දේශනාව සඳහන් වන්නේ අංගුත්තර නිකායේ නවක නිපාතයි. මේ දේශනාවේ නම පින්වතුනි කුලෝප ගමන සූත්‍ර දේශනාව. අපේ තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාලා තම ශ්‍රාවකයන් වහන්සේලාට මෙන්න මේ ආකාරයේ චරිත ලක්ෂණයන්ගෙන් යුතු උදවිය කරා නොයා යුතුය. ඔවුනගේ චරිත ස්වභාවයේ චරිත ලක්ෂණ නොදැන ඔවුන් වෙත ගමන් කළාද දැනගත්තු කල ඔවුනගින් ඈත් විය යුතුයි. එහෙම බුදුරජාණන් වහන්සේ යාමට සුදුසු නැති චරිත ලක්ෂණ නවය පිළිබඳව ධර්මයේ තුල පෙන්වුවා මෙන්න මේ ආකාරයේ චරිත ලක්ෂණයන්ගේ සමන්විත පුද්ගලයින් ඇසුරට සුදුසු නැහැ. ඒ උදවිය මේ ධර්මයේ තුල පිහිටීමේ ඇති උවමනාවෙන් හැසිරෙන උදවිය නෙවෙයි.
තථාගත බුදුරජාණන් වහන්සේ පළමු කොටම දේශනා කළා න මනාපේන පච්චුත්තෙන්ති මනා අයුරින් අසුනින් නොනැගිට හැසිරෙන කෙනා බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාලා පෙර ගමන් ගොස් ඒ වගේම තමන් වාඩි වෙලා ඉන්න අසුනින් නොනැගිට හැසිරෙන කෙනා වෙත ගමන් නොකළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. පින්වතුන් දන්නවා ඔබ ඔබේ ගෙදරට ඥාතියෙක් ආවත් පිටස්තර කෙනෙක් ආවත් ඔබ ඉන්න අසුනින් නැගිට ඔබ ඔවුන් වෙත ගමන් කරනවා. ඔවුන් පිළිගන්නවා. ඒක බුදුරජාණන් වහන්සේ ගුණයක් හැටියට දේශනා කළා. ඒක ප්‍රකට කරන කෙනා ළඟ තියෙන අනතිමානී ස්වභාවය ඒ තුළ මතුවෙනවා පින්වතුනි. දැන් අපි ස්වාමීන් වහන්සේ නමක් වුණත් වඩින වෙලාවට අපි පෙර ගමන් කරනවා. සාමාන්‍යයෙන් ගමන් දෙකක් තියෙනවා, පෙර ගමන් සහ පසු ගමන් කියලා. ස්වාමීන් වහන්සේ නමක් බණට වඩම්ව ගැනීම තුළ ඔබ සිද්ධ කරනවා පෙර ගමන්. හැබැයි සමහරක් වෙලාවට පසු ගමන් නම් සිද්ධ නොවෙන ආකාරයකුත් අපි දකිනවා. ස්වාමීන් වහන්සේ ධර්මානුශාසනාවට වඩම්වා ගන්නට පෙර ආතුව නම් උන්වහන්සේට නිතරම ඔබ දුරකථනින් හෝ අමතනවා. උන්වහන්සේ කොයි ඉසව්වේද ඉන්නේ කියලා දැනගන්නව තොරතුරු. ඊට පස්සේ උන්වහන්සේ තම නිවසට ආසන්න වෙත්ම ඔබ පෙර මගට ගමන් කරලා උන්වහන්සේව පිළිගන්න. හැබැයි ඉතින් ධර්මානුශාසනාවක් අවසානේ නම් ওই ටික වෙනවලු. සමහරක් වෙලාවට කුඩ හේවිසි මැදින් පෙර ගමන් ගිහිල්ලා වඩම්වගෙන ආවට ඒ කුඩ හේවිසි කිසිවක් නෑ, අර පසු ගමනුත් නැහැ, කුඩ හේවිසිත් නෑ සමහරක් විට. නමුත් පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය කියන කෙනා ළඟ මේ කියන ලක්ෂණය තියෙනවා. එයා පෙර ගමන් පසු ගමන් කියන ඒ කාරණාව අඳුනගෙන ඊට අනුගත කෙනෙක්. ඒ අනුව බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනාකට වදාලා තමන් හිඳි අසුනීම හිඳගෙන ඒ වගේම ඉදිරියට ගොස් ඒ ගෞරවනීය උත්තමයින්ට නිසි ලබා දිය යුතු පිළිගැනීම යම් කෙනෙක් ලබා නොදී හැසිරෙනවාය කියන්නේ එයා තුළ වැඩිච්ච අකුසලයක් තියෙනවා දරුණු. ඒ තමා සිංහතුනි මාන්නය කියන එක. එහෙනම් මාන්නයෙන් පිරුණු හිතක් තියෙන කෙනාට තථාගතවරයෙකුගේ ධර්මය අඳුන ගන්න බැහැ. ඒත්තෝ තථාගතයන් වහන්සේ නමක් ඉදිරියෙහිවත් තථාගත ධර්මයේවත් තථාගත ශ්‍රාවකයෙක් ඉදිරියෙහිවත් තමන්ගේ හිතේ තියෙන මාන්නකාරකමේ භයානකත්වය අඳුනාගත නොහැකි ස්වභාවයකයි ජීවත් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා බුදුන් කෙරෙහි ධර්මයේ මහ සංඝයා කෙරෙහි ගෞරවයක් නැති එවැනි උදවිය කරා නොයා යුතුය. නොදැන යම් හේක ගමන් කළා නම් දැනගත් වහාම ඒ ඇත්තා වෙතින් ඈත් විය යුතුය කියන කාරණාව. පින්වතුනි හැඟෙන තව කාරණාවක් තියෙනවා. මාන්නේ වැඩි වෙන තරමට මිනිස්සු ළඟ ශ්‍රද්ධාවද පිහිටන්නේ නැහැ. එහෙනම් මාන්නකාර ස්වභාවය නිසා ඔවුන්ගේ හිතේ ශ්‍රද්ධාව වැඩෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට බුදුන් දහම් සඟුන් කියන තිසරණයේ කෙරෙහි ඇති කරගත්ත හැබෑ පැහැදීමක්, හැබෑ ගෞරවයක්, විශ්වාසයක් එහෙව් හිතක නැහැ. එහෙනම් ඒ තෙරුවන් විශේෂෙහි පෙරගමන් ගොස් ඉන්න අසුනින් නැගිට හැසිරිය යුතු තැනකවත් ඒ හැසිරීමේ ස්වභාවයේ ඒ උදවිය නිසාම ප්‍රකට කරන්නේ නැහැ. නිසා බුදුරජාණන් වහන්සේ ඔන්න දේශනාවේ අලමු කෙනා ලෙස දේශනා කළා මෙන්න මේ කාරණාවෙන් යුතු කෙනා. ඒ තමා හිඳි අසුනින් නොනැගිටින, පෙර ගමන් නොකරන ස්වභාවයෙන් යුතු කෙනා. එයා ධර්මීය තුල පිහිටන්න අවශ්‍ය මූලික මානසික පසුබිම සකස් කරගත්තු කෙනෙක් නොවේය යන්න. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාලා පින්වතුනි දෙවන කාරණාව ලෙස න මනාපේන අභිවාදෙන්ති මනා ලෙස වන්දනා නොකරන. ඒ කියන්නේ පින්වතුනි පෙරුවන් විශේෂ කැපවෙච්ච උතුම් ශ්‍රාවකෙක් ඉස්සරහවත් ලෝතුරු බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියෙහිවත් වන්දනා නොකරන උදවිය සමාජ ලෝකේ නැත්තේ නේනවා. එහෙනම් පින්වතුනි පුංචි කාලේ ඉඳන් අපි අම්මට තාත්තට ලෝතුරු බුදුන්ට ගුරු වරුන්ට වන්දනාකට අපි අපේ ජීවිතයේ ඒක ගුණයක් ලෙස හඳුනගෙන ඒ තුළම අපි අපේ අනතිමානීත්වයේද ජීවිතේ ප්‍රකට කරගත්තු තැනක නම් අපි අපේ ආධ්‍යාත්මය හදාගෙන තියෙන්නේ
අපි හරි නම්‍යශීලී පිළිගන්න. අනුන්ගේ අදහස ගෞරවයෙන් පිළිගන්න පුළුවන් ගුණය අපි තුල වැඩිලා තියෙනවා. ඒ අනුව ඒ අත්තන්ත තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිමන ඇති අවිශ්වාසය මොනම මොහතකවත් ඇති නොකරගෙන හැසිරීමේ අවකාශයක් පසුබිමක් නිර්මාණය වෙනවා. අපි දකිනවා සමාජ ලෝකේ කවදාවත් අම්මට තාත්තටවත් වැන්දේ නැති දරුව සමාජ ලෝකේ තුරුණු වියටපත් වෙච්ච අවස්ථා තියෙනවා. මේ මේතකස් මා දැනගත් අතින් ඒ තමා විවාහ කටයුත්තක් සඳහා යන්න සැරසෙන පුතා සාමාන්‍යයෙන් නිවසින් පිටත්වේ ඇති මව්පියන්ට වන්දනා කරලා යන්නේ. නමුත් මේ පුතා ඒ අම්මට තාත්තට වඳින එක දා ප්‍රතික්ෂේප කරනවා. මොකද එයා කවදාවත් අම්මට තාත්තට වැඳපු පුතෙක් නෙවෙයි. එහෙනම් ජීවිතයේ තමන්ගේ ජීවිතයට බැඳිච්ච වැදගත් කාරණාවක් ඉටු කරගන්න යන දවසේවත් අම්මට තාත්තට වැඳ ආශිර්වාදේ ලබා ගැනීමයි කියන කාරණාවත් නොයැකුණු තැනක තමයි මේ තරුණයා ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් හිතන්න පින්වතුනි, එහෙම ගෞරවණීයත්වයේ දියතු කෙනෙකුට ගෞරවේ නොදී හැසිරෙනවා කියන එකත් මහ පාපයකට මගක් වෙන්නත් පුළුවන්. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ගාරවෝච තමන් ගරුකලියට උදවියට ගරු කරන වන්දනමාන කරන කෙනෙක් විය යුතුයි. ඒක ගුණයක් ලෙස, ඒක කුසලයක් ලෙස, පිනක් ලෙස බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල අර්ථකථනයක් මේ සපේලා තියලා තිබෙනවා. එනම් පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ තථාගත ධර්මයේ තුල පිහිටපු උත්තමයේගේ මෙත ගැටීමක් හමු වේ. ඒ උත්තමයාව දැක උත්තමයා කෙරෙහි ගෞරවයෙන් හිඳි අසුනින් නොනැගිට පෙර ගමන් නොකට ඒ උත්තමයා වෙත ගමන් කොට වන්දනා කරගන්න ලැබුණු ඒ අවස්ථාවවත් ජීවිතේ සම්පූර්ණ නොකර ගන්න උදවීනවා. දැන් ධර්මයේ තුල සිංහතුනි පැහැදිලි කරනවානේ, අභිවාදන සීනිස්ස නිච්ඡං උද්ධාපචායින සතරෝ ධම්මා වද්ධන්තු ආයු වන්නෝ සුඛං බලං. වන්දනා කළ යුතු උතුම් උදවිය යම් කෙනෙක් වන්දනා කරනවා නම් ඒ කෙනාට පින්වතුනි ආයුෂය, වරණය, සැපය, බලය කියන මේ සිව්විද ධර්මයන් එයාට එයාගේ ජීවිතය තුළ ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. යම් කෙනෙක් උතුම් උත්තමයින් උදෙසා ජීවිතය තුළ තමන්ගේ ගුණයද වඩවා ගනිමින් වන්දනා කරනවා නම් ඒ කෙනා තුළ පින්වතුනි ආයුෂය, වරණය, සැපය, බලය කියන මේ උතුම් ධර්මයන් එයාගේ ජීවිතේ ඇති කරගන්නට අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ පිනපර නිවන පිණිස උපනිශ්‍රය වෙන භයානක අකුසලයක් වන මාන්නකාරකම දුරු වෙන්න පුළුවන්. එහෙනම් පින්වතුනි, එක අකුසලයක් දුරු කරවා ගැනීම තුළ තවත් ලැබෙන උතුම් ශක්තියින් බොහෝමයක් ඒ කෙනාට එහි ආනිසංස ලෙසද වඩවා ගන්නට අවස්ථාවක් ලැබෙනවානේ. එනම් බුදුරජාණන් වහන්සේ පෙන්වපු මේ ධර්මයේ සාහරය අපූර්වයි පිංගතුනි. යම් කෙනෙක් මාන්නයක් තුළ ඉන්න එයාගේ ආයුෂ අඩු වෙන්නට පුළුවන්. ඒකද මේ මාන්නයත් එක්ක බැඳිච්ච තරහ හැම වෙලාවකම ක්‍රියාත්මක වෙනවා. තරහින් ඉන්න එයාගේ ශරීර වර්ණය දුර්වර්ණ වෙලා යන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට ආයුෂයේ අඩු වෙද්දි වර්ණය අඩුව යද්දි එයාට පින්වතුනි යාගේ ජීවිතයේ කෙරෙහි තිබුණු අර විඳීමේ ස්වභාවය අඩු වෙන්න පුළුවන්. අනේ මම මෙච්චර කල් ජීවත් වෙන හොඳට තිබුණු රූපේ වැහැරුණානි කියලා එයාගේ හිතේ දුක උපදින්න පුළුවන්. එහෙනම් පින්වතුනි අර සැපය එතකොට අඩු වෙලා යනවා. සැපය නැති වෙද්දී අර සැපය බලයක් කරගෙන සැපයෙන් ජවයක් ඇති කරගෙන හිටිය ඒ කෙනාගේ බලයද පිරෙහෙන්නට පුළුවන්. එහෙනම් හිතන්න මේ අකුසල දහමක් වැඩෙන්නට ඉඩ දුන්නොත් ඒ හරහා තව බොහෝ අකුසල දහම් ඒ අකුසලයට මුල් අකුසලයට බැඳී අපේ හිතේ වැඩෙනවා. ඒ වැඩිම තුල අපි ළඟ භෞතික වශයෙන් යම් ශක්තියක් තිබුණද ඒ සියල්ලම පිඳ වැටෙන්නට, දුරු වෙන්නට, ක්ෂය වෙන්නට පටන් ගන්නවා. එහෙනම් යම් කෙනෙක් පින්වතුනි කළ යුත්තේ වැඩි යුත්ත වඩනවා නම් ඊට අනුරූපීව ඒ කෙනාට ජීවිතයේ සැනසම පිණිස ලෞකික කාරණා වන්නට පුළුවන්, ලෝකෝත්තරත්වයට අවශ්‍ය පදනම වෙන්නට පුළුවන් එයා තුළ වැඩෙන්නට පටන් ගන්නවා. ඒ වගේමයි තථාගත බුදුරජාණන් වහන්සේ පින්වතුනි තෙවැනියට දේශනා කළ මනාපේන ආසනං දෙන්නේ. යම් කෙනෙක් පින්වතුනි
ඒ තමන් වෙත පැමිණිය උත්තමයාගේ උත්තම ස්වභාවය අඳුනගෙන ආසනයක් හෝ නොපනවා සිටිනවා නම් එයාට මේ ධර්මයේ කෙරෙහි ඇති කරගන්න තියෙන ගෞරවය ප්‍රසාදය ධර්මයේ තුල පිහිටන්න තියෙන අවස්ථාව නොලැබී ඇහිරි යන්නට පුළුවන්. ඉංගතුනි ඔය කාරණාව සිහිපත් කරද්දී අපට දැනෙන සිහිපත් වෙන තැනක් තියෙනවා. ඒ තමයි විසාකාවගේ මා මණ්ඩිය වෙච්ච මිගාන සිටුවරය. දිනක් දිය නොමසු කිරි බතක් මේ පැනි සමග මිශ්‍ර කරලා රත්තරන් බන්දියසියක තියාගෙන එයා තම නිවස සාලේ මැද්දේ වාඩි වෙලා පින්නතුනි ඔය කිරි බත රත්තරන් හැන්දකින් භුක්ති විඳින්මින් ඉන්නේ. ඔය ඉන්න වෙලාවේ පින්නතුනි පින්නති සතාගත ශ්‍රාවකයන් වහන්සේ නම එන්න පාතේ පිණිස වඩින වැඩම කරපු මේ ස්වාමීන් වහන්සේ මිගාන සිටුගේ ගෙමිදුලේ වැඩ ඉන්නවා පින්න පාතේ ලැබෙන්නේ යන අදහස නිසා. නමුත් උන්වහන්සේගේ දසුන නෙත ගැටුණත් ඒ නෙත ගැටුණු ඒ දසුන නෙත නොගැටුණු සේ ඉතාගෙන ප්‍රකට කරමින් මිගාන සිටුවරයා තම ආහාර කෙරෙහි ඇති කරගත් ගිජු භාවයෙන් යුතුව එයම භුක්ති විඳිමින් ඔය වෙලාවෙදි හැසිරෙනවා. සිංහතුනි මේ නෙත ගැටුණු විසාකාවට ඒ ගෙදරට ලීලිය ලෙස පැමිණ සිටිය විසාකාව සෝතාපන්න මගපලේ තුල පිහිටා තෙරුවන් කෙරී ඇති කරගත් උතුම් සද්ධාවෙන් කෙරි විසාකාව ඇගේ නෙත ගැටෙනවා තමන්ගේ මාමණ්ඩිය මේ කරන කටයුත්ත. ඒක දැකලා ඉතාම සංවේගයකට පත්වුණු ඇ ස්වාමීන් වහන්සේ වෙත ගමන් කොට වන්දනා කොට කියනවා ස්වාමීනි අපට අනුකම්පාවෙන් වෙනසකට පින්න පාදේ පිණිස වඩින්න. අපේ මාමණ්ඩියකින් නම් පින්න පාතේ කොහොමටත් ලැබෙන්නේ නැහැ. එයා මේ වන විටත් පුරාණයක් සමින් පුරාණයක් අනුභව කරමින් තමා ඉන්නේ. මේ වෙලාවේ එය ප්‍රකාශ කළා. පින්වතුනි ඔය වචනිය ඇහෙනවා මිගාර සිටුවරයට. එයා අතිශය තරහ අරගෙන තමන් හමින් හිටිය අහර පවා එතනම දමා අරහෙන් කුපිතව හැසිරෙනවා. හැසිරෙන අතරේ ඔහු වදනින් පිට කරනවා මට මහා අපහාසයක් වන ලෙස වදන් පිට කළ මේ විසාකාවට ඉන්නනේ තවත් අවස්ථාවක් මොහොතක්වත් මේ නිවස තුළ. දාසියන්ට ආමන්ත්‍රණය කරන විසාකාව නිවසින් පිටමං කරන්න. පින්වතුනි ඒ වෙලාවෙහි නිවසේ උන්නු දාසියෝ කවුරු මිගාර සිටුවරයාගේ අදහසට අවනතුනේ නෑ. කුමක් නිසාද ඒ නිවස හිටිය දාසියෝ 500 දෙනාම පින්වතුනි විසාකාව හා ඒ නිවසට පැමිණුණු උදවිය. ඒ නිසා පින්වතුනි මිගාර සිටුවරයාගේ අදහස වුන් කිසිවෙක් පිළි අරගෙන එක ක්‍රියාත්මක කරන්නට උත්සුක වුණේ නෑ. ඒ වෙලාවේදී මේ ඇහුණු විසාකාව කියනවා මාමණ්ඩිය මට හිම අපහාසාත්මක ලෙස නිගරු ලෙස මේ නිවසින් බහැරවන්නට පුළුවන්කමක් නෑ. හරියට පින්වතුනි අද කාලේ නැන්දම්මා කෙනෙක් ලේලියකට කිව්වොත් එහෙම බහිනවා මේ ගෙදරින් එළියටය කියලා යනවා මේ ගෙදරින් එළියටය කියලා එයා ඒක පිළිගන්නේ නෑනේ. නෑ නෑ මටත් මේ ගෙදර අයිතියක් තියෙනවා මම ගෙනාපු බඩු මුට්ටුත් මේ ගෙදරේ තියලා තියෙන්නේ එහෙම කොහොමද මම යන්නේ කියලා ආන් ප්‍රතිඋත්තර නගන්නට පුළුවන්. හරියට විසාකාවත් ඒ වගේ. විසාකාව ඒ වෙලාවේ කියනවා මාමණ්ඩිය මං එහෙම වරදක් කළ එකක්සේ අගෞරවයක් විඳිමි. නිගරු භාවයේ පිළිගෙන මේ නිවසින් බැහැරව යන්නට පුළුවන්කමක්. මගේ තාත්තා මා මේ නිවසට එන දවසේ මාහා මේ නිවසට ආව කෙළඹි පුත්‍රයෝ 8 දෙනෙක් ඉන්න. ඔබට මතකද? ඔව් මට මතකයි. එහෙනම් අපි ඕන්න මෙතනට ගෙනහලා විමසමු. කවුද හරි කවුද වැරදි? සිංහතුනි හරියට තමන්ගේ ජීවිතයේ උපදෙස් දෙන උපදේශකයෝ වගේ තමයි මේ කෙළඹි පුත්‍රයෝ විසාකාවට විසාකාවගේ ජීවිතයේ පිටිපස්සෙන් හිටියේ. ඒ නිසා මේ කෙළඹි පුත්‍රයෝ ගෙන්නගෙන ඕන් ළඟ මේ ප්‍රශ්නය විචාරන්නට විසඳ ගන්නට අවස්ථාව ලබා දෙන්න මිගාර සිටුතුමත් කැමති වුණා. ඒ අනුව ඕන් ආවසනින් මිගාර සිටුවරය චෝදනා කරනවා. කෙළඹි පුත්‍රයිනි මේ විසාකාව මට මහා නිගරුවක් අපහාසයක් වන පිළිවෙලට අද වදන් පිට කළානි.
ඒ වෙලාවෙහි විසාකාව කියන මාමණ්ඩිය ඔබ අදහස් කරගෙන හිටිය විදිහ අපහාසයක් නම් මං ඔබට මගේ මොයින් පිට කරපු වචන තුල ප්‍රකාශ කළේ නෑ. මොකද පින්වතුනි අර පුරාණයක් දුක් විඳිනවා යන්නේ මිගාර සිටතුමා අදහස් කරගෙන හිටිය තමන් අසුචි දුක් විඳිනවාය කියලා මේ තමන්ගේ නිවසට අලුත කැන්දාගෙන ලේලිය මහා අපහාසයක් කළාය කියලා. ඒ වෙලාවෙහි විසාකාව පින්වතුනි ප්‍රකාශ කරනවා මිගාර සිටුවරයාට මා මණ්ඩියමා ඔබට කළ ප්‍රකාශය තුළ අදහස් කළේ ඔබ ඒ අදහස් කරගත්තු කාරණාව නෙවෙයි. මා අදහස් කළේ මා මණ්ඩිය ඔබ පෙර බොහෝ පින් කළ නිසාද ඔබට කාලය ඉඳලා ජීවත් වෙන කෙනෙක්. හැබැයි ඔබ පින කළ නිසා නේද මට මේ දේ ලැබුණේ යන්න අවබෝධය නැතිකම නිසා ඔබ ඒ පෙර කළ පිනේ ප්‍රතිවිපාක අද ආනිසංස ලෙස ජීවිතය භුක්ති විඳිමින් ඉන්නවා. ඔබ පුරාණ කනව හැබැයි කාලා ආයේ එය මතු සසරක උපන්නත් උපදින ජීවිතයකට ශක්තියක් කරගැනීමවත් ශක්තිමත් පිනක් කරගන්න කෙනෙක් නෙවේ. කරගන්න අවස්ථාවක් ලැබුණත් ඔබ එහිම හැසිරෙන කෙනෙක් ක්‍රියාත්මක වෙන කෙනෙක් නෙවෙයි නේ කියලා මේ වෙලාව තුළ පින්වතුනි විසාකාව කිව්වා. මම අදහස් කළේ ඔන්නේ කාරණාවයි කිව්වා. එතකොට මිගාන සිතතුමා කියන හොඳයි හොඳයි නුඹ එහෙම කිව්වයි කියලා අපි හිතමුකෝ. එහෙනම් කියමු බලන්න නුඹේ තාත්තා නුඹ අප කැඳාගෙන ඉන්නට කලියෙන් දාර කරපු ප්‍රකාශයන්. නුඹේ තාත්තා කිව්වා ඇතුළත ගින්දර පිටතට දෙන්න එපාය, පිටත ගින්දර ඇතුළතට ගන්න එපාය, දෙන අයට දෙන්න නොදෙන අයට නොදෙන්න ආදී මොනවද කියපු කාරණා. අපේ නිවසින් ගින්දර ටිකක් ඉල්ලගෙන යන්න යම් කෙනෙක් ආවොත් අපි ඒක නොදී හිටියොත් මේ මිනිස්සු ගින්දර ටිකක්වත් දෙන්න බැරි තරමට මේ මිනිස්සුන්ගේ හිත ලෝභයිනේ කියලා අප කෙරෙහි මහා අපහැදීමක් ඇති කරගන්නට පුළුවන්. අපේ ගේ ගිනි මෙවුණු වෙලාවක පිටතින් නොය ගින්දර ටිකක් අපිට අරගෙන ඉන්නට වෙන්නේ. විසාකාව කියන මාමණ්ඩිය ඔබ ඔය අදහස් කරගෙන තියෙන කාරණාවනුත් වැරදීනේ. මගේ තාත්තා එදා මට අදහස් කළේ සාමියෝ බිරින්දෑවරු හැටියට. අබු සැමියෝ අතර පුංචි හරි ඉත් නොහොඳකමක් ඇති වුණොත් නම් කවදාවත් ඒක එළිය බැහැර සමාජයට අරගෙන යනවා නෙවෙයි. මොකද එහෙම වුණොත් එයින් තමන්ගේ අර හටගත්ත ප්‍රශ්නෙට විසඳුමක් නෙවෙයි මහා ඇවිලිල්ලක් ඇති කරන්නට ඔවුන් ඒවා හේතුවක් කරගන්නට පුළුවන්. ඔවුන් තමන්ගේ තියෙන හිතේ අදහස් ඉටු කරගන්නට ඒ දෑ භාවිතා කරන්න පාවිච්චි කරන්නට පුළුවන්. ඒ නිසා ඔබට පිළිසරණක් නෙවෙයි වෙන්නේ තව තවත් ඒ ප්‍රශ්නේ වැවෙන එක, තව තවත් ඒ ප්‍රශ්නය තුළ ඔබ දැවෙන එකයි. ඒ නිසායි මගේ තාත්තගේ අදහසක් දුන්නේ. ඒ වගේමයි පිටත ගිනි ඇතුළතට අරගෙන එන්න එපාය කියන අදහස තුළක් කිව්වේ අඹ සැමියවා හැටියට. තමන් අතර මොනම ආකාරයේ හෝ හිත වේදනාවක් ඇතිවෙන බැහැරින් අරගෙන එන කාරණාවන් අරගෙන නොයෙන්න වග බලා ගන්න. ඒ වගේ ජීවිතයේ වටිනාකමින් පිරි අදහස් ටිකක් උපදෙස් ටිකක් තමා එදා මගේ තාත්තා මාහට දුන්නේ. ඒද ඔබ වරදවාය වටහාගෙන තිබේ. පින්නතුනි තමන්ගේ අදහස්වල තමන්ගේ මතවල ඇති වැරැද්ද තේරුම් ගත්තු මේ මිගාර සිටුතුමා විශාකාවගෙන් සමාව අයදිමින් ඇයට කියනවා මේ නිවසේ නවතින්න ඔබ යා යුතු කෙනෙක් නෙවෙයි. ඒ වෙලාවෙහි විසාකාව කියන හොඳයි මාමණ්ඩිය මා ඉන්න, හැබැයි ඔබ මට එක කොන්දේසියක් ඉදු කරන්න කැමති වෙනවා. සාමාන්‍යයෙන් තමන්ගේ අගේ වැඩි වුණාම ආන් ඒ උදවිය ඒ අගය වැඩි වෙච්ච අවස්ථාවේ තමන්ගේ හිතේ තියෙන බලාපොරොත්තු කොන්දේසි හැටියට ඉදිරිපත් කළා ඉටු කරගන්න බලන්නේ නැද්ද? බලනවානේ. දැන් ඔය පහුගිය දේශපාලන වාතාවරණයෙන් තියෙන අවස්ථාවන් වල වුණත් යම් යම් උදවියේ යම් යම් පැතිවලට යද්දි එයාල එයාලගේ හිතේ තියෙන අදහස් න්‍යාය පත්‍රයක් ලෙස ගොනු කරගෙන ආන් ඒ උදවිය ඒ දේවල් ඉටු කරගන්න තමන්ට නැති වටිනාකමක් ඇති වුණු අවස්ථාවන් වල භාවිතා කරන්න උත්සාහ කරන අවස්ථාවන් නැද්ද? එහෙම තියෙනවා නේද? ඒ වගේ විසාකාවක් තමන් කෙරෙහි තියෙන්නට උවමනා කරන ඒ නමුත් පෙර නොතිබුණු වටිනාකම
තමන්ගේ මාමණ්ඩියේ හිතේ ඇදිච්ච වෙලාවෙදී එය ඔහුට කොන්දේසියක් ඉදිරිපත් කරන කුමක්ද ඔබ ඉල්ලන කොන්දේසියක් මා ඊට කරන්න මිගාර සිටවරය කැමති වෙනවා එකඟ වෙනවා ඒ අනුව විසාකාව කියනවා මාමණ්ඩිය මට බුදු පාමුක් මහ සංඝයා මේ නිවසට වඩම්වා දන් පිළිගන්වන්නට ඔබ අවස්ථාවක් පිරිනමනවා නම් මා මේ නිවස රැඳී සිටින්න කැමති ආදීනි ඔබ ඒ දේ ඊට කරන්න මේ ආරංචිය සැලවුණු නිගන්ත ශ්‍රාවකයෝ පින්වතුනි මිගාර සිටුතුමා පැමිණ හමු වුණා මොකද එතුමා නිගන්තයින් සරණ ගොස් ඒ වෙද්දි සිටියේ ඔවුන් පැමිණ කියනවා සිටුතුමනි ඔබතුමා මේ කරන්න යන කටයුත්ත නම් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි අපට ආරංචි බුදු පාමුක් මහ සංඝයා මේ නිවසටද දම් පිළිගන්න හිතේන බව ඔව් ඒසේමයි සිටුතුමා ප්‍රකාශ කළා එතකොට කියනවා ඔය ලෞතුරු බුදුන් නම් මේ ඉසව්වට වඩම්මනවා නෙවෙයි යම් හේකින් වැඩමුවක් ඒ බුන් දෙස බලන්නවත් ඒ බුදුන්ගේ බුදුම වයින් කියවෙන වචනයක්වත් පිළිගන්නවත් ඒ තුළ පිහිටන්නවත් ඔබතුමා නම් නෙවෙයි කටයුතු කරන්න උපදෙස් දුන්න මේ නිගන්තේ ඔවුන් තිර රෙද්දක් ඇදලා එයින් මෙහා බුදුන් යම් හේකින් වැඩි ආද වැඩි කල මිගාර සිටුට රැඳෙන ලෙසටත් සඳහන් කොට ඒ ලෝතුරු බුදුන්ගේ බණ නොඇසන බවටත් ප්‍රකාශ කොට ඔවුන් එයින් පිටව ගියා පින්වතුනි පහුවෙනිදා බුදුරජාණන් වහන්සේ මහ සංඝයා පිරිවරාගෙන විසාකාවගේ නිවසට වැඩම කළා ඔය වැඩම කරපු අවස්ථාව තුළ මිගාර සිටුවරයා බැහැරින් ඉන්නවා අද තිර රෙද්දෙන් එහා පැත්තේ ඉන්නවා එතුමාට ලෝතුරු බුදුන්ව පෙනෙන්නේ නැහැ ලෝතුරු බුදුරජාණන් වහන්සේගේ හඬ ඇහෙනවා පින්වතුනි බුදුවරේ කියන්නේ බිත්තියකින් එහා නෙවෙයි මහා මේරුවෙන් එහා නෙවෙයි හක්වලින් එහා හිටියත් යමෙක් ළඟ තියෙනවා නම් බුදුබණ අහන්නට පිනක් ඒ කෙනාට හෙන ලෙසම ඒ බුදුබණ දේශනා කරනවා ඒ අනුව මිත්‍යා දෘෂ්ටියක පිහිටා හැසුරුණු මිගාර සිටුවරයාටත් ඉතාම වටින ලෝතුරු තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්න භාග්‍ය ලැබුණා එතුමාට තවත් බුදුරජාණන් වහන්සේ නොදැකින්නට බැරිව ගියා බුදුරජාණන් වහන්සේ වෙත ගොස් වන්දනාමාන කොට ඒ ලෞතුරු බුදුන් සරණ ගියා ධර්මය අවබෝධ කරගත්තා අවසානයේ මේ මිගාන සිටුතුමා කියනවා දුවේ නුඹ මට දුවෙක් නෙවෙයි අද ඉන්න නුඹ මට අම්මා කෙනෙක් ඒ නිසා විසාකාව ප්‍රකට වුණා මිගාර මාතා කියලා පින්වතුනි හිතන්න එහෙනම් අර හරි දේ නිසෙදී මේ උතුම් ධර්මයේ වටිනාකම කන නොයකී තිබුණු නිසා මිගාර සිටු මොන තරම් ඒ ධර්මය කියා දෙන ඒ ධර්මය ඇසුරු කරන්න පුළුවන් උත්තමයෙකුගේ මුල් අවස්ථාවන්හි ඒ දසුන් කොයි තරම් දැක්ක නොනැගිට එර මගන් නොකට හැසුරුන් ඒ වගේම වන්දනමානයක්වත් සිදු නොකර ඒ වගේම පැමිණිකමටවත් ආසනයක් නොපැනව ඒ තරම් දරුණු මානකාර ස්වභාවයක තමා හැසුරු හැබැයි එයින් මිදී කටයුතු කරද්දී අපමණ සැනසිය හැකි ලෝතුරු තථාගත ධර්මයේ අඳුන ගන්න තරම් තුමා භාග්‍යවන්ත වුණා එතුමා භාග්‍යවන්ත වුණා එහෙනම් සමාජී ලෝකෙ නැද්ද ආන් කෙනෙක්ව දුටුවත් උනස්නේ නොනැගිටින වන්දනමානියක්වත් නොකරන ඒ වගේම පින්වතුනි ආපුකමටවත් ආසනයක් පුතුවක් නොදී හිටගෙන ඉන්න ඉරියව්වෙම කතා කරනවා මොකද එතකොට යා වැඩි කාලෙ එතන නොරැඳි යාවිනි ඒ යාම පිණිසම කටයුතු කරන අය අද සමාජය තුළ උනත් නැද්ද ඉන්නවා නෑ පින්වතුනි අපි ළඟ වැඩෙන තරමට වටිනවා අනතිමානී ගුණය ඒ ගුණයම පින්වතුනි මාන්නේ කියන භයානක අකුසලයේ නැති කරන්න අපිට උපකාර වෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්නේ දස සංයෝජන ධර්මයන් තුළ වුණත් අවසාන වශයෙන් රහත් වෙන මොහොතේ නැති වෙන අකුසල හැටියට ඒ නිසා ඔබ හිතන්න මේ ජීවිතය තුළ අපි නිවන් දකින්න හිතෙනවා නම් අපි තුළ මාන්නේ දුරු කරගන්න
අපි හැම වෙලාවකම කටයුතු කරන්න ඕමනයි. මේ මෑතකමට තමව කෙනෙක් කියනවා විදේශගතව ඉන්න මව කෙනෙක්. එතුමිය පැහැදිලි කරනවා හාමුදුරුවනි මම ඉතාම විශේෂටපත් වෙලා වැඩ කරන්නේ. මං මේ වැඩ කරන ස්ථානයේ නොඒක ආකාරයේ කටයුතු සුද්ධ පවිත්‍ර කරන කින්දා සියල්ල ලංකාවේ ඉදිහෙල රැකියාවක් කරපු කෙනෙක්. නමුත් ඒ විදේශගතව එලා අද දවසේ ඒ ජීවත් වෙන පරිසරය තුළ තමන්ට ඒ ජීවිතේ ආරම්භ කරන්න ලැබුණු පළවෙනි රස්සාව කොයිතරම් දුක් වේදනා ඇතිව වෙහෙසට පත් වෙමින් කරන්න සිද්ධ වුණත් එය රතුපතු ගාන පිරිසිදු කරන ගමනු හිතනවා කියලා කිව්වා මට. මට මේක හොඳා මාන්නේ දුරු කරගන්න නිතර බණ අහන මව කෙනෙක්. එහෙනම් ජීවිතය තුළ පින්වතුනි අර ජීවිතයට බලපාන හැම කාරණාවක්ම ධර්මියත් එක්ක ගලපගෙන හිතන්න පුරුදු වුණාම හරි පහසුයි හිත සැහැල්ලු වෙනවා. ඒ සැහැල්ලුවම නිවන පිණිස උපකාරක ධර්මයක් කරගන්නට පුළුවන්. ඒ අනුවයි බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාළේ මාන්‍ය පිණිස නොනැගිට හැසිරෙන පෙරගමන් නොකරන වන්දනමාන නොකරන අසුනක් නොපනවන උදවිය වෙත නොයා යුතුය. නොදැන ගමන් කළත් ඕනගෙන් වහා ඈත් යා යුතුය කියන එක තථාගතයන් වහන්සේ පෙන්වා දුන්නු කාරණාව. ඒ වගේමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාලා සිව්වන කාරණාව ලෙස මේ දේශනාව තුළ හන්තමස්ස පරිගෘහಂತಿ යම් කෙනෙක් මේ ලෝකය තුළ ඉන්නවා හැසිරෙනවා එයා සන්තකව තියෙන දේවල් සංග වෙනවා. එයා සතුව තියෙන දේවල් සංග වෙනවා පින්වතුනි. දැන් සමහරක් උදවිය එහෙම නැද්ද? එහෙමයි පින්වතුනි. මසුරුකම ගැන අපි පහුගිය දිනක දේශනාවක් කළානේ ධර්ම දක්ෂිනාව තුළ. ඒ මසුරුකමේ භයානක පැති අපි කතා කළා. එදා අපි කතා කළානේ ඔබට මතක ඇතිනි ආවාස මච්චරිය, කුල මච්චරිය, ලාභ මච්චරිය, වන්න මච්චරිය, ධම්ම මච්චරිය කියන මසුරුකම් පහක් ගැන. එතකොට මේ සරල මසුරුකම යන්නේ අදහස වටහා ගත්තොත් නැවත සිහිපත් කරගත්තොත් තමන්ට ලැබුණු යම අනෙකෙකුට ලැබෙනවාට ඇති අකමැත්ත. තමන්ට හා සමව සාධාරණ බෙදිලා යනවාට ඇති අකමැත්ත තමා මසුරුකම කියලා එදා අපි පහදගත්තා. අපි කතා කළා මසුරුකම තියෙන කෙනා ළඟ තියෙන දෙයක්වත් අනිත් කෙනෙක් දකින්නවටවත් කැමති නැතේ කියලා. ඒ කුමක් නිසාද? දැක්කොත් ඒක ඉල්ලයි, දැක්කොත් ඒක ගණීය කියන අදහස නිසා. එහෙනම් පැහැදිලිනේ පින්වතුනි ජීවිතයේ තලයේ මච්චරිය මසුරු භාවයේ වැනි අකුසලයකට යටවේ හැසිරෙන කෙනා එයා තමන්ගේ අකුසලයේ භයානකත්වයේ වටහා නොගෙන මේ ධර්මයේ තුලින් හිත විනිවිද නොදකින කෙනෙක් නිසා එයා හැසිරෙන්නේම පින්වතුනි සසරට අවශ්‍ය කටයුතු කරගනිමින්මයි. එනිසා තමන්ට අතහැරීමේ අවස්ථාව පුරුදු කරගන්න යම් මොහොතක ශ්‍රාවකයන් වහන්සේ නමක් හෝ උපකාර කරනවා නම් ඒ උපකාරය සත්පුරුෂ උපකාරයක් ලෙස වටහා ගන්නට ඥානයක් නැති එකනා තමා සතුව තියෙන දේ පවා අඟවනවා. ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වදිනවා. යම් නිවසකට පිණ්ඩපාතේ වැඩම කළ වෙලාවේ ඒ නිවසේ ඉන්න උදවිය ඒ ආසන්නයේ නොසිටි නිසා මේ නිවස විපරම් කරලා බලනවා උන්වහන්සේ. බලපු උන්වහන්සේ නිවසේ උදවියන වෙලාවෙහි උන්වහන්සේ පිණ්ඩපාත පිණිස ආපු බව හඟවමින් වැඩෙයි. ඒ නිවසේ උදවිය ස්වාමීන් වහන්සේ දැකලා උන්වහන්සේ ළඟට විත් කියනවා අපට නම් ඔබ වහන්සේට දීම සඳහා කිසිම දෙයක් නැහැ මේ නිවස තුළ. එනිසා ඇති තැනකට වඩින එක ඇත්තේ පිණ්ඩපාත පිණිස. උන්වහන්සේ ඒ වෙලාවේ අර ඇත්තන්ට ප්‍රකාශ කරනවා. හොඳයි, නමුත් මම එන අතරමඟදී දැකපු දෙයක් ඔබට කියන්න කැමතියි. මම එන අතරමඟදී දැක්කා ආල නාගය. ඒ නාගය කොච්චර දිගද කියනවා නම් ඇත්තන්ගේ ගේ මුල්ලේ අර තියලා තියෙන උගහක් වගේ දිගයි. ඒ විතරක් නෙවෙයි,
ඒ නයාමාව දැක්ක ගමන් යා යාගේ මුඛය ඇරියපු වෙලාවේ මම දැක්ක යාගේ දත් හරියටර නුඹේ කුස්සිය ඇතුලේ තියෙන මුට්ටිය දාලා තියෙන හාල් වගේ ආන් පැහැයින් යුතු දත් ටිකක් තමයි මං යාගේ දැක්කේ මෙහෙම අර අතරමඟ දැකපු නාගයෙක්ගේ ලකුණු කිය කියා නිවසේ තිබුණු දේ උන්වහන්සේ කියනවා. කියාපු තැන අර ඇත්තන්ට නොදී ඉන්න බැරිකමක් නැති වෙන්නේ. එහෙනම් තිබ්බත් තිබ්බ දේ නැtei කියලා හඟවන ස්වභාවයක් ඒ වගේ ඇත්ත ළඟ නැද්ද කියනවා. නමුත් උන්වහන්සේ ඒ ප්‍රකාශ කරපු දේ ධර්මානුකූල නැහැ. ධර්මයට එකඟ නැහැ. ධර්මයේ තුල පින්වතුනි කුහනා ලපනා නීමිති කතා කියලා පෙන්නනවා යම් ආකාරයේ ව්‍යංගාර්ථයෙන් හරිය අනුන්ට අයිති දෙයක් ලබා ගැනීම පිණිස අදහස් ප්‍රකාශ කිරීම බුද්ධ ශ්‍රාවකයාට අයිති කාරණාවක් නෙවෙයි. ඒ සමහර උදවි ඉන්නේ වෙනදට නම් ඔයා ඉදදී මතක ඇතුව අර ජාති අරන් ආව ඒව එන අතරමඟ ඉවර වෙලා තියෙන්නේ නැති නේද? ඒක තමාද මේ අද්දක වනවීම මෙහෙම මේ එන්නට ඇත්තේ නැත්නම් ඔයා හිම ඉන්නේ කෙනෙක් නෙවෙයිනේ කියලා ආන් කෙනෙක් යමක් නොගෙන ආවනම් ගෙනෙන තැනටම වැඩ සිද්ධ කරන්නේ නැයි නේද? ඉන්නවා. ආන් පළතුරු හැදුණු වාරයක නම් ගමේ ගියයි කියලා ආරංචි වෙනහම ගිය පාර නම් ඔයා ගමේ ගියාම අර අහවල් පළතුරු අරන් ආව මතකද මේ පාර හැදෙන්න නැතුව ඇති මේ දන්නේ කියලා හරි අර කෙනාව අපහසුතාවයට පත් කරවමි. එයාගෙන් යමක් ලබා ගැනීම පිණිසම අදහස් ප්‍රකාශ කරන සමාජ ලෝකයේ නැද්ද? ඉන්නවා කියලා. එනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට ඒව යුතු කාරණාවක් නම් නෙවෙයි. ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තියෙන දේවල් තුනේ විවෘතව යතියගෙන ඒ කිසි දෙයක් සංගවන කෙනෙක් නෙවෙයි පින්වතුනි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තමන් සතුව තියෙන දේ අනෙක් උදවියට පෙන්වීම පිණිස ප්‍රදර්ශනකාමයෙන් ඒ දේවල් ප්‍රකට කරගෙන ඉන්නේ නැහැ. නමුත් හැම මොහොතකම අනිත් අයගේ අවශ්‍යතාවය පිණිස ඒ දේවල් දැක අඳුනා ගැනීම පිණිසමයි තබන්නේ. එහෙනම් අපි අපිට තියෙනවය කියලා හිතන වටින දේ අපි සංගවගෙන ඉන්න පින්වතුනි අපි අපේ කෙලෙස් ටික තමයි හංගගන්නේ. අපේ හිතේ කෙලෙස් වලට තමයි අපි ඉඩවෙන් කරන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ ජීවිතය තුළ දකින්න පුළුවන් සමහර උදවි ඉන්නවා. එයාලා තමා සතුව තියෙන දේ වහං කරගෙන හඟවගෙන තමයි හැසිරෙන්නේ කියන එක. එහෙනම් පින්වතුනි පැහැදිලි. ඒ අදහස තුළ ඉන්න කෙනාට ධර්මයේ තුළ ඉන්න බෑ. තථාගත බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුළ දේශනා කළා බහු කම්පිතෝ කංදේන්ති. ඊගාවට පස්වෙනි චරිත ලක්ෂණී තියෙන ඒ පුද්ගලයා ගැන විස්තර කරමින් බුදුරජාණන් වහන්සේ පස්වෙනි කාරණාව ලෙස මෙතනදී පෙන්වා දුන්නා බොහෝ දේ තියාගෙන ටිකක් දෙනයි. අපි දකින්නේ නැද්ද සමාජ ලෝකේ සමහරු ඉන්නවා තමන්ට ඇති තරමට ඇඳුම් තියාගෙන ඉඳලා භාවිතයට තමන් නොගන්නේහෙත් භාවිතයට ගත හැකි අන් ඇඳුමක් දෙකක් වේවි. හැබැයි දුන්න සංඛ්‍යාවට වඩා බොහෝ ගුණයකින් යාළඟ ඇඳුම් තියෙනවා. නමුත් එයා එහෙම දෙන්නේ නෑ පින්වතුනි. සමහර උදවියේ ඉන්නවා පින්වතුනි ආහාර අර ශීතකරණය පුරවලා තිබුණා. උන්ගේ දරුවෙකුටවත් ආවය කියලාවත් ඒ සමහරක් වෙලාවට තමන් රැකගෙන ගබඩා කරගෙන තියෙන දෙයක්වත් නොදී ඉන්නයි නැද්ද? නොදී ඉන්නයි. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක එහෙම කෙනෙක් නෙවෙයි. පින්වතුනි එයාගේ හිතකෝ වගේද එයා හරියට බොහෝ දෑ දීලා ආන් තමන්ට අවශ්‍ය පමණට ටිකක් විතරක් තියාගන්න කෙනෙක්. හමු වෙන තරමට පරිහරණය කරන්නවත් හමු වෙන තරමට පරිහානියට පත්වීම පිණිසවත් ඇසිරෙන කෙනෙක් නෙවෙයි තථාගත ශ්‍රාවකයා. දැන් ඔය අපේ ආරණ්‍ය සම්ප්‍රදාය තුළ වුණත් පින්වතුනි ස්වාමීන් වහන්සේලාට සාංඝික දානමය ආදී පින්කම් වලට වැඩම කලයින් පස්සේ ලැබෙන සිවුරු පිරිකර ආදී දේ උන්වහන්සේලා ඒවා කෙරෙහි ඇති කරගත් ආශාවෙන්
ගොඩ ගහගෙන රැස් කරගෙන තබා ගන්න ඉන්නේ නෑ පින්වත. තමන්ගේ පරිහරණය පිණිස ඒ භාවිතා කරන සිවුර ප්‍රමාණය පමණක් භාවිතා කරමින් ඉතිරි දෑ ඒ තම ආයතනයක් තුළම කරන මහා පින්කමකදී දන් දීලා අතහැර ගන්නවා. එහෙම දී ඉතිරි වුණත් අනුරාධපුර වැනි පූජා භූමියකට වැඩමකොට මහා පින්කමක් කරලා ඒ ස්වාමීන් වහන්සේලාත් පූජා කරලා ඒ අවශ්‍ය සියලු දේවල් දන් දීලා අතහැරලා අපිට වළී. උන්වහන්සේල ගබඩාවල් පුරව ගන්න උදවිය නෙවේ, උන්වහන්සේල ගබඩාවල් හිස් කර ගන්නයි. ධර්ම මාර්ගය යන කෙනා එනම් ගබඩාවල් පුරවගෙන ආන් තමන්ගේ ජීවිතයේ ස්වයංපෝෂිත භාවය ජීවිතේ කරගන්නේ. උන්වහන්සේලා පින්වතුනි ගබඩාවල් හිස් කරගෙන පැවැත්මට පරිහරණයට ජීවත් වීමට පහසුවක් වන පුංචි යමක් පියාගෙන ඉතිරි වැඩි යමක් අතහැරින තැනකම ආන් ජීවිතය තුළ පිහිටන කෙනෙක්. ඒක ඉතාම වටින කාරණාවක්. ඉතාම වටින කාරණාවක්. තණ්හාව වැඩෙන පිළිවෙල ගැන කතා කරාම ධර්මයේ තුළ මට කියලා ජීවිතේ අපි දේවල් කරන්න ගත්තොත් එතන තණ්හාව වැඩෙනවා. හැබැයි පින්වතුනි අපිට කියලා හිතලා හිතුවොත් යමක් අපි කරන්න ජීවිතේ පුරුදුනො එතන අර මමායනේ ඉස්මතු කරවා ගැනීම තුළ තරමටම තණ්හාවක් වැඩෙන්නේ නැහැ පින්වතුනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා එයා සතුව තියෙනවා නම් බොහෝ දේ ඒ තියෙන තරමටද අතහැරලා දීලා යන්න පුළුවන් තැන එයා හිත හදාගෙන ජීවත් වෙනවා. එහෙනම් පින්වත් ඔබද ජීවිතයේ ඒ කියන ගුණය තුළ පිහිටා කටයුතු කරන්න, ඒ කියන ගුණය ජීවිතේ වඩන්නට පුරුදු වෙන්න. තනීතම්පි ලෝකං බේන්ති. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළ පෙන්වා දුන්නා පැහැදිලි කළා පින්වතුනි. තව කෙනෙක් ඉන්නවා එයා ප්‍රණීත දේ ළඟ තියාගෙන අසුක අරකෂ දේවල් තමයි දෙන්න කෙනෙක් ලැබුණත් ඒ කෙනාට දුන්නත් දෙන්නේ. හිතන්න පින්වතුනි මේ කාරණාව කියද්දි ඔබට මතක් වෙයි ඔබේ අම්මව. ඔබේ අපේ අම්මා බත්මුට්ටිය ලිප තියලා පොඩි වෑංජන ටික හදලා තාත්තගේ පිඟානි ඊට පස්සේ දරුවන්ගේ පිඟාන් ටික පේලියට තියලා ඔය බත් වෑංජන ටික බෙදන් යන එක නෙවෙයිද කරන්නේ? ඒක තමයි කරන්නේ. පින්වතුනි ඇයට මම නේද මහන්සිලා මේ හැම එකක් නිව්වේ, එහෙනම් මං මට මේ කටයුතු නිම වෙලා භුක්ති විඳීම පිණිස මගේ කොටස මං වින් කරගන්නවා, ඊට පස්සේ තමයි මං බෙදන්නේ කියන තැනක අනිත් අයට මං බෙදන්නේ කියන තැනක අපේ අම්මා හිටියේ. ඔබේ අම්මා හිටියේ එයාලා ප්‍රණීතම හොඳම දේ ස්වාමියට දරුවන්ට දීලා සතුට වෙලා අන්තිමේ තියෙන දංකුඩ ටිකක් එක්ක හරි අර හොදි ටිකක් දාගෙන බත් ටික කාලා හදාගන්න පුළුවන් තැනක හිටියේ නැද්ද? එතන තමයි හිටියේ. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයයි කියන කෙනා ඒ ප්‍රණීතකමට රස තෘෂ්ණාවට එළී හැසිර තමන්ගේ මුඛ්‍ය අරමුණ කිලිටි කරගන්න කෙනෙක් නෙවෙයි. ප්‍රණීත දේවල් දීලා කටුක දේ පිළිගන්න උනත් හිත පුරුදු කරගත්තොත් පින්වතුනි ජීවිතයේ යම් කෙනෙක් රස තෘෂ්ණාව ඇති කර ගැනීම තුළ පත්වෙන්නා වූ පිරිහීමේ තත්ත්වයට දෙයා යන්නේ නැහැ. එහෙනම් තණ්හාවට ආශාවට ලෝභකමට ඇති ඉඩ හිතේ නැති කරගන්නට පුළුවන්කම ලැබෙනවා පින්වතුනි ප්‍රණීත දේ එහෙම අතහරින්න පුළුවන් වුණහම. ජීවිතේ ආශාවක් නැති අකමැත්තක් ඇති දෙයක් අතහරින එක දින එක හරි පහසුයි. නමුත් ජීවිතයේ පින්වතුනි ආශාව ඇති වටිනාකමින් වැඩිදේ රසවත් වැඩිමදේ ඔබට ජීවිතේ අතහැර ගන්න පුළුවන් නම් ඔබ කියලා තියෙන පියවර නිවන දිසට තබපු පියවර යන්න ඔබ ඉතින් තේරුම් ගන්න. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වතුනි අසක්කච්ඡං දෙන්ති නොසක්කච්ඡං. තව කෙනෙක් ඉන්නවා පින්වතුනි එයා යම් දෙයක් දුන්නා දෙන දේ පින්වතුනි නිසි පිළිවෙලට සකසානන් නෙවෙයි ආදී සකසානන් නෙවෙයි. අපි දකිනවනේ සමහරක් ඇත්තෝ දානමානයක් කරන්න ගියා. ඒ ඇත්තෝ ගතින් හිතින් දෙකෙන්ම තේ වෙලා සැකසිනා නෙවෙයි ඒ කටයුත්ත සිද්ධ කරන්නේ. ඒ ඇත්තෝ ඒක වෙනුවෙන්
කැප වෙලා නෙවෙයි සිද්ධ කරන්නේ. පින්වතුනි අපි දානිය දෙදී අපි හිතත් සකස් වෙන්න ඕනේ. අපි දානි දුන්නට පස්සේ අපි ඒක අතහැරීම අපි ළඟ වැඩිලා තියෙනවා. හිත හදාගෙන තියෙනවා. දෙන්න පෙරම දුන්නා දෙනවා දුන්නා කියන හැඟීම අවසානි ඇති වෙන තරමටම ඒ දීමනාව දෙන්න හිතපු තැනම අපේ හිතේ හිත සකස් වෙලා නම් තියෙන එක ඉතා වටිනවා. සරලව හිතන්නක පන්සලට ඔබට නියමිත දවසේ ඔබ දානි ටික අරගෙන ගියා නම් එදාම තව විශේෂයි. මලගේ නෑයෙක් වෙනස පුංචි දරුවෙක් වෙනස උපන් දිනයකට හරි තවත් පිරිසක් දානි ටිකක් අගන් ඇවිල්ලා හිටියොත් සමහරක් විට ඔබම ගැටෙන්නේ නැද්ද? දැන් ඉතින් මං ගෙන ආපු දානි 20යිද දානිද? කාට දෙයිද දානිද? කියලා හිත නරක කරගන්නේ නැද්ද? ඉන්නවා පින්වතුනි දුන්නා නම් දුන්නු එක ගැන හිතන්නවත් අයිතියක් නැහැ. අපි හිතනවායි කියලා කියන්නේ ඔබ තාමත් ඔබේ අයිති එක තියාගෙන ඉන්නවා කියන එක. ඔබ අතින් අතහැරියට හිතින් අතහැරලා නැහැ. එහෙනම් මේ පැහැදිලි වෙන කාරණාව තමයි පින්වතුනි ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය යමක් දෙන්න හිත පුහුණු කරත් ආන් යා තුළ ධර්මයේ තුල අවබෝධය කෙරෙහිම හිත පිහිටව ගත්ත කෙනෙකු තරමටම එයා පින්වතුනි හිත සකස් කරගෙන ඉන්නවා. දීමනාවේ වටිනාකම අඳුනගෙන ඒක ආනිසංස දැනගෙන ඒක දෙන්න ඕනේ පිළිවෙලට යදෙනවා. ආහාර ටිකක් හැදුවත් පින්වතුනි දවල්ට අපි හදන පොඩි වෑංජන සහිතවම නම් උදේට හදන්නේ අපි පරිස්සම් වෙන්න ඕනේ. අපි ගැළපෙන දේ ඒ හදන දේට එකතු කරගෙන නම් ඔබ කළ හැකි හයිය තියෙන ඔබ ඒක කරන්නේ අන්න සතුට වෙන්න. සමහරක් වෙලාවට උදේට නොගැලපෙන ඒවා දවල්ට ගැලපෙන ඒවා උදේට ගලපලා දෙන උදේට ගැලපෙන ඒවා දවල්ට ගලපලා දෙන වගේ ආකාරයට දන් දෙන අය නැද්ද සමාජ ලෝකේ ඉන්නවා අපි. ඔබ එහෙම කෙනෙක් වෙන්න එපා. ඔබ දානි එක සකස් කරන පිළිවෙලට ආන් තමන් ගත දොවාගෙන ගත පිරිසිදු කරගෙන පුණ්‍යවන්ත හිතින් ගිහිල්ලා ඒ දීමනාව ජීවිතේ කරන්න ඔබට පින්වතුනි ආන් ජීවිතයේ සතුටු වෙන්නට පුළුවන්කම ලැබේ. ඒ වගේමයි තථාගතයන් වහන්සේ ගාවට දේශනාකට වදාළ මේ දේශනාවේ න උපනිසීදಂತಿ ධම්මස්සවනාය. තව කෙනෙක් තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වුවා යම් කෙනෙක් ඉන්නවා සමාජය තුළ ලෝකයේ තුළ යා ධර්මයේ අහන් අවකාශයක් අවස්ථාවක් ලැබුණත් ඒ ධර්මානුශාසනාවට ආසන්න වෙහිඳ ඒ දේශනාව ශ්‍රවණය නොකරන කෙනෙක් අපි සමාජයේ ලෝකේ දකින්නවනේ පින්වතුනි සමහර උදවි ඉන්නවා දේශනාවක් ආරම්භ වුණු තැනින් ඒ දේශනාව නොයසන මානෙට ගිහිල්ලා වාඩි වෙලා ඉන්නේ. හොඳ ඉඩකඩ තිබුණත් ශාලාවකුණත් ධර්මශාලාවකුණත් දුර ඈත ඉඳගෙන තමයි ඒ දේශනාවට දෙසවන්නේ. ඒක විවේකී වහීම පිණසනම් කමක් නැහැ. නමුත් අපිට ඒ සමහර ක්‍රියාවන් දෙස බැලුවාම හැඟෙන්නේ ඒ පිණිස කරන ක්‍රියාවක් නම් නොවන බවයි. ඒ නිසා ධර්මයට කැමති කෙනා ධර්මයට ඉතාම ළඟ තමයි කෙනා හැසිරෙන්නේ. එයා ඉතාම ආසන්නෙන් තමයි හැසිරෙන්නේ පිණසන. ධර්මයේ වඩන කියවන කෙනෙක් නම් ඒ බණ දහම් පොත්පත් ටික උනත් තමන්ගේ ළඟ ආසන්නේ එයා තියාගෙන නිතර කියවන ඉතා ගෞරවයෙන් ඒ දේ පරිහරණය කරන තැනකම තමයි කටයුතු කරන්නේ. ඒ නිසා පින්වත් ඔබත් නිතරම ධර්මයේ හැන්න. නිතරම ධර්මයේ ලංගු දේශවණීමිතව කටයුතු කරන්න. අවසානයේ බුදුරජාණන් වහන්සේ දේශනාවේ දේශනාකට වදාලා භාසිතසන රසියන්ති. පින්තුනි ධර්මී යම් කෙනෙක් අහනවා. හැබැයි අහන කෙනා තුළ ඒ අහන ධර්මයේ කෙරෙහි රසවත් භාවයක් ඇති කරගන්නේ නැහැ. අර්ථ රසයක් මතු කරගන්නේ නැහැ. දැන් සමාජ ලෝකේ අපි දකින්නවනේ සමහර උදවි ඉන්නවා බණ අහනවා. හැබැයි බණ කියන හාමුදුරුවන්ට පොතනද වරදින්නේ කියන දේ අල්ලගන්න වගේ හිතාගෙන වගේ බණ අහනයි. එහෙම ඉන්නවා පින්වතුනි. ජීවිතයේ පින්වතුනි අපි පුරුදු වෙන්න ඕනේ. කෙලෙස් වලින් නොමිදුණු ස්වාමීන් වහන්සේ නමක් නම් බණ කියන්නේ ඉතින් උන්වහන්සේට උනත් යම් තැනක වරදින්නට පුළුවන්. නහං කාරණාවක් දහම් පදයක් ගාථා පදයක් අමතකව යන්නට පුළුවන්.
හැබැයි අපි ඒක හේතුව කරගත්තොත් කොමක්ද වෙන්නේ අර අහන්න අවස්ථාව තියෙන හෝ අහපු ඉතිරි සියලු කාරණාවන් අපේ හිතේ ධාරණය කරගන්න අවකාශෙ නොතිබෙන අවස්ථාව තියෙනවා සහ බුදුරජාණන් වහන්සේ කියනවානේ ධර්මයේ තුළ හරියට අර සරපේකුගේ වලිගෙන් ඇලුවොත් ඒ සරපයා පෙරලා අපේ අතට දෂ්ට කරන්න පුළුවන් වගේ මේ ධර්මයේ උනත් හරිතැනින් ජීවිතේ අපි ග්‍රහණය කරගන්න එහෙම හරිතැනින් හරි විදිහට ජීවිතේ ධර්මයේ ගලපගත්තු කෙනා එයාට ජීවිතයේ පින්තුනි හානියක් ලෙස එය පිහිටන්නේ නැහැ. එනිසා පින්වත් ඔබත් නිවන් දකීම අදහසක් කරගෙන ඉන්නවනම් නිවනට අනුරූපීව ඔබට ඒ ශ්‍රවණය කරන්න ලැබෙන ධර්මයට ආසන්න වෙකින්ද ඒ ධර්මයේ තුළ තියෙන හැබැයි අරත රසයම ඔබ ඔබේ ජීවිතයට මතු කරගන්න. සමහර උදවි ඉන්නවා මේ බුදුරජාණන් වහන්සේගේ මේ අනිත්‍යතාවේම අසුභයේම කියලා මිනිස්සුන්ගේ ජීවිත අවුල් කරනවානේ මේ ධර්මයෙන් කියලා හිතාගත්ත කොටස සමාජින්. මේ මෑතකත් මට එක්තරා මහත්මයෙක් කියන හාමුදුරනේ මේ උදේට මේ තිලකුණ ගැන කියනවා වගේ අසුභය අනිත්‍යතාවේ වගේ කියන බණ නොකියා හිතිනවනම් හොඳානි කියලා. අපි වැඩට යන ලෑස්තියෙදි අපිට ඕවගේ දේශන ඇහෙනවනි කියලා. ඉතින් ඒත්තන්ට වැටහෙනවනම් අපි මේ තිලකුණෙන් පිරිච්ච ශරීරයක් ගැන උදේ පාන්දරට කියනවනම් මට අද දවස තුළ නෙත ගැටෙන රූප තුළ තියෙන මේකයි එහෙනම් අද දවස නෙත ගැටෙන රූපවලට මම බැඳීමක් ඇති කරගෙන ඇයි කොමකටද මං රාගයක් ඇති කරගන්නේ එහෙනම් අද දවස තුළ මේ අහපු බණත් එක්ක රාගයක් හට නොගන්න පිළිවෙලට දකින රූපවලින් ඇහෙන ශබ්දවලින් මම හැම වෙලාවකම මම මගේ ආධ්‍යාත්මීය පිහිටව ගන්නවා නේද කියන ඒකෙනාට අර අසුභයම සුභවාදී ලෙස ගන්න පුළුවන් අවස්ථාව ආන් ජීවිතේ දකින්න පුළුවන් නම් ඒක ඉතා වටිනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතෙන් දෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හිත පිහිටවා හැසිරෙන කෙනා අපෝය කතා කරපු කාරණාවන් තුල පිහිටන්නේ නැතිව බුදුරජාණන් වහන්සේ පෙන්නපු අර අසුනේම වාඩි වී සිටින පෙරගමන් නොයන ඒ වගේම වන්දනා නොකරන ඒ වගේම අසුනක් නොපනවන ස්වභාවයක ඉන්න තමා සතු දේවල් සංගවන බොහෝ දෑ තියාගෙන ටිකක් දෙන ධාන්‍ය දුන්නක් අකසා නොදෙන ඒ වගේම ප්‍රණීත දෑ තමන් පිණිස තියාගෙන කටුක දෑ අනුන්ට දෙන ඒ වගේම ධර්මයට ආසන්න වෙහිඳ ශ්‍රවණී නොකරන සහ ධර්මී අර්ථ කථනී වැරදි ලෙස අර්ථ කථනී කරගන්නවුන් මේ ධර්මය අවබෝධ කර ගන්න බවමයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. ඔබ ඒ කියපු කාරණාවන් හරියට ජීවිතේ අඳුනා උතුම් ධර්මයේ අවබෝධයේ පිණිස අවශ්‍ය පරිසරය සකසා ගන්නට මේ දේශනාව උපකාර කරගමු. ඒ පිණිසම හැමතෙම මේ දේශනාව ශක්තියක් ආශිර්වාදයක්ම වේවා. අද මේ උතුම් ධර්මානුශාසනාවෙහි සිංබර දායකත්වය දිව කටයුතු කළාංක 419 ගැමුණු මාවතේ පදිංචි දුලාංජනි දිනෝෂි දිනොලි උදේශිකා හා සෙනරත් පවුලේ සියලු දෙනා විසින් ඔවුන් බලාපොරොත්තු වන වසර 4කට පෙර මියගිය නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ සේවය කළ නේරංජනි හේරත් සේනාරත්න ගුරු මෑණියන්ටත් මේ උතුම් පුණ්‍ය ශක්තියගේ ආශිර්වාදයෙන් දුක් ඇති තැනක ඉපදින්නවා නම් දුකින් නිදහස් වේවා සැපැති තැනක ඉපද සිටිනවා නම් සැපතින් සැපතට පත් වේවා උතුම් නිවනින් සැනසේවා යන ආශිර්වාදය සිද්ධ කරන්නට.